අයිබෝවන් සූදානම් අදත් පැත්තගත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී නවයයි දෙහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මම අනුරුද්ධ රත්නායක මම තෙලින් නදේශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල රේදුරන්ගේ හදිසි වර්ජනයකින් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරේ නොසන්සුන් වූ මගීන් නිසා කොළඹ කොටුවේ සහ මරදානේ උණුසුම් තත්ත්වය ඇමති මලික් සහ කබීර් බැඳුම්කර කොමිසම හමුවට Perpetual Treasuries එජාපයට මුදල් දුන්නා දැයි ප්‍රශ්න කෙරේ. අගමැතිවරයාගෙනුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව සිවිල් ක්‍රියාකාරීන් පවසන විශේෂමරේ බැඳුම් කරගෙන දෙනවා ගැන. ඒක මම මට හෝ සිවිල් සංවිධානයට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කොමිසමේ අයිතියක්. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදු වූ දයාසිරි කිරිඇල්ල ගැටුම පිළිබඳ මාධ්‍යවේදීන් විමසයි. දයාසිරි ජයසේකර මහත්මයා නැත්නම් ඒකට උත්තර දෙන්න බැරි හන්දද? අම්බන්තොට උද්ඝෝෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රී නාමල් ඇතුළු පිරිස ලබන 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරයට. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ කොටුවෙන් හා මරතාණෙන් ආරම්භ වන දුම්රිය ගමන්වාර රැසක් අද පස්වරුවේ අවලංගු කෙරුණා. මෙම තත්ත්වයත් සමග දුම්රිය මගින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. අද පසුරුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ දුම්රිය එන්ජින් රේදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමයයි. එන්ජින් රේදුරු සහයකින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බව දුම්රිය රේදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළා. දුම්රිය එන්ජින් රේදුරු සහායකින්ගේ බදවා ගැනීම පරිපාටියේ දුම්රිය ආරක්ෂක නිසි වලට හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වලට පටහැනි කරුණු කිහිපයක් අපි දිගින් දිගටම පෙන්වා දුන්නා. අවස්ථා කිහිපයකදී මෙම කරුණු නිවැරදි කරන බවට බලධාරීන් අපිට දැනුවත් කරලා තිබුණා. ඒ අනුව අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් විවිධ වෘත්තීයාමාර්ග අවතීන වෙන සූදානම් වුණත් අපි වෘත්තීයාමාර්ග වලට අවතීන වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට අග්‍රාමාත්‍ය උපදේශක දඩල්ලගේ මහතාත් ප්‍රාණ අමාත්‍යංශයේ නවලේකම් ජී.එස්. විතානගේ මහතාත් දැඩි ප්‍රතිපත්තියක ඉන්නවා. කිසි ලෙසක මේ දුම්රිය රේදුරු සහායක බදාගෙන පරිපාටිය සංශෝධනය කරන්නේ නැහැ කියන මතේ ඒ තුල අපි අද දින වෘත්තීය මාර්ගයට අවතීර්ණ වෙන්න තීරණය කරා. ඇත්තටම මගී ජනතාවට සිදුවෙන අපහසුතාව පිළිබඳව අපි කනගාටුවට පත් වෙනවා. ඇත්තටම මේ අඩිතුවක්කාර නිලධාරීන් මේකට වග කියන්න ඕන මේ තත්ත්වය තුළ අපිට වෘත්තීය ගියාමාර්ගයට යාම හැර වෙනත් විකල්ප මාර්ගයක් නැති බව අපි ප්‍රකාශ කරනවා. ඒ අනුව අපි අඛණ්ඩ වෘත්තීය ගියාමාර්ගයකට තමයි අවතීර්ණ වෙන්න තීරණය කළ තින්නේ. දුම්රිය රේදුරන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමෙන් මගින් පතු වූයේ දැඩි අපහසුතාවකටයි. දුම්රිය ප්‍රමාද වීම හා අවලංගු කිරීම නිසා මගින් නොසන්සුන්කාරීව හැසිරීමත් සමග කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් දහට ගත්තා. අපිට
අයෙන් ගහන ඔයගොල්ලෝ යන්න එපා. අපි ගහන අනිවාර්යයෙන් සිතුවත් දුන්නා. හයක් ඉඳන් අයෙන් ගහන වර්ගයට තමයි මේ වගේ ස්ට්‍රයික් නොකරන්න හදිසියේ. අද පාඩම මොකදන්න ඕනේ. රජයේ ජනලේ අපි තමයි දුක් විඳින්නේ. මේන් ඉදිරියට මේ වගේ ස්ට්‍රයික් නොකරන්න මහ ජනතාව පෙර ගැසෙනවා කියලා ප්‍රතිල තියාගන්න ඕනේ. වෘත්තීය සමිති වලට අවශ්‍ය විදියට විතරක් වැඩ කරන්න දෙන්න බෑ. මේ මිනිස්සු ගෙදර යන්නේ කොහමද? වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අනුව නම් කලින් දැනුවත් කිරීම කරන්න ඕනේ. එහෙම කිසිම දෙයක් නෑ. මේක හිගන්නන්ගේ වෘත්තීය සමිති. මේගොල්ලෝ කෝච්චි ස්ට්‍රයික් කියලා එකපාරට කියනවා. ටිකට් දිනසන ගෝ ඇතුළට ගත්තා. අප එක කෝච්චිය දුන්නා මේසනේට යනවනේ. දැන් කීයද වෙලාවද? අතේ ඉඳලා ඉන්නවා අපි මෙතන. මුන්ට පුළුවන් නේ හෙට උදේ ඉඳලා දාන්න මේ ස්ට්‍රයික් එක. එමුරුත් අපි බස් එකේ හරි යනවනේ. රජ කඩිනම් මුදල් අවශ්‍යතාවයේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුත්වෙන් සපයා ගැනීමට උපදෙස් ලබා නොදුන් බව මලික් සමරවික්‍රම සහ කබීර් හෂිම් යන අමාත්‍යවරුන් අද බැඳුම් කර කොමිසමට ප්‍රකාශ කළා. ඒ ප්‍රශ්නගත බැඳුම් කර නිකුත්වට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති හමුවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් මහබැංකුවේ බැඳුම් කර නිකුත්ව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රථමයෙන් සාක්ෂි දුන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසුවේ 2015 පෙබරවාරි මාස 26 වෙනි දින මහබැංකුවේ පැවති හමුවකට අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස තමන් සහභාගී වූ බවයි. මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාවට රැංගීමට අවශ්‍ය රුපියල් බිලියන 15ක් සපයා ගැනීම පිළිබඳව මහබැංකුව සමග සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවට අමාත්‍යවරයාෙහිදී සඳහන් කළා. ඔහු පැවසුවේ එම අරමුණෙන් එවක මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතුරුන් සමග පැවති හමුවේදී බැඳුම් කර වෙන්දේසියෙන් අදාළ මුදල් සපයා ගැනීම පිළිබඳ සහතික ලෙසම සාකච්ඡා නොකළ බවයි. එදිනට පසු ප්‍රශ්නගත බැඳුම් කර මෙන්දේසිය පැවති අතර මෙම හමුවෙන් පසුව දුරකථනයෙන් හෝ හිටපු මහබැංකු අධිපතිවරයා ඇමතු වී දැයි යැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයාගේ පිළිතුරු වූයේ එවන් මතකයක් නොමැති බවයි. මිනිත්තු 10කට පමණ සීමා වූ මලික් සමරවික්‍රම මහතාගේ සාක්ෂියේදී සියලු ප්‍රශ්න කොමිසමේ විනිසුරුවරුන් විසින් ඇසීම විශේෂත්වයක්. ඉන් අනතුරුව සාක්ෂි ලබා දුන් කබීර් හෂිම් මහතා පැවසුවේ එවක මහමාර්ග අමාත්‍යවරයා ලෙස තමන්ද අදාළ සාකච්ඡාවට සහභාගී වූ බවයි. ප්‍රශ්නගත බැඳුම් කර නිකුත්වෙන් රජයේ කඩිනම් මුදල් අවශ්‍යතාව සපයා ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී තීරණයක් නොගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා මහලේකම් ලෙස කටයුතු කරන අමාත්‍යවරුන් දෙදෙනාම පැවසුවේ 2015-2016 වර්ෂවලදී අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් ඔහුගේ සමාගමකින් හෝ ඔහුගේ පවුලේ ඥාතීන් කිසිවෙකුගෙන් සිය පක්ෂයට අරමුදල් නොලැබුණු බවයි. අනතුරු අර්ජුන් ඇලෝෂියස් මහතාගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල් මහතා කොමිසම හමුවට කැඳවා තිබුණද ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ හදිසියේ පපු ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් සිය සේවාදායකයා අද පෙරවරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි. කොමිසම පැවසුවේ AM හා RK යනුවෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගම පවත්වාගෙන ගිය ලිපිගොනු ලබා ගැනීමට ඔහු කැඳ වූ බවයි. එම නිසා අදාළ ලිපිගොනු අද දින තුලදී බහාර දෙන ලෙස කොමිසම නියෝග කළා. එවන් ලිපිගුණුවක් සිය සේවාදායකයා සතු නොමැති බවට නීතිඥවරයා ප්‍රකාශ කළ විට කොමිසම පැවසුවේ AM හා RK යනු කවුරුන් දැයි දැන ගැනීමට තමන්ට අවශ්‍ය බවයි. අර්ජුන් ඇලෝෂියස් සහ ඔහුගේ පියාවන ජෙෆ්රි ඇලෝෂියස් යන මහතුරුන් සොයාගත නොහැකි නිසා එම ලිපිගුණු ලබා දෙන ලෙස ඔවුන්ටද දැන්විය නොහැකි බව කොමිසම ප්‍රකාශ කළා. මට පුදුමයි, සමහර හිටපු ඇමතිවරු චෝදනා කරලා තිබුණා ඊයේ මලික් සමරවික්‍රම ඇමතිතුමයි මායි ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා වැඳලා මේක කල් දාන්න කියලා ඉල්ලීමක් කරයි කියලා. මම කියන්නේ ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා පොතපත බැලුවා නම් ඇතුළත් වෙන පිටත් වෙන වෙලාවල් ලියනවා ඇතිනේ. මම ඊයේ කැබිනට් රැස්වීමට ගියේ පෑ භාගයක් පරක්කු වෙලා. ඒ නිසා මේ සමහර අය එයාලා තීන්දු දෙනවා අපි අපේ ප්‍රකාශයන් කරන්න ඉස්සර. ඒක වැරදි. අද කොමිසම් සභාවට එන්න කිව්වා. අපි බොහොම සතුටෙන් ආවේ මේ රටේ පුරවැසියෝ හැටියට. පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයට අපේ සහයෝගය ලබා දීම අපේ යුතුකමක්. අගමැතිවරයාගෙනුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව සිවිල් ක්‍රියාකාරීන් පවසන විශේෂමරේ බැඳුම් කරගන්න දෙනව ගැන. ඒක මම මට හෝ සිවිල් සංවිධානයට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කොමිසමේ අයිතියක්. අවසේ පුවත එල්.එස්.පී. අයිසේව එම් කැෂරහා ඔබේ ගින්බට තැන්පතු එස්.එන්.ඊ. තයිවානයේ ෆායිස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට පිවිස ඩොලර් මිලියන ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මේ මස 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ සැකකරු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.
ෆාඉස්ටන් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.1 මුදලක් අයථා ලෙස මෙරට රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ පසුගිය සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් ශලීල මුණසිංහ ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අද දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙම වංචාව සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි ජේ.සී. නම්මුනි නැමැති සැකකරුද අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ වංචාව සම්බන්ධ පරීක්ෂණ අවසන් නොමැති බවයි. ශලීල මුණසිංහ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඔහුගේ මෙරට වීසා බලපත්‍රය ලබන දෙසැම්බර් මාස අවසන් වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් අපිල්ලා සිටියත් ඒ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරුවන් ලබන 25 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වැඩිදුර ප්‍රශ්න කිරීම රක්ෂිත බන්ධනාගාරය තුලදී කළ හැකි බවයි. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති දුරේන් ශලීල මුණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව මගින් පරිපාලන කටයුතු සිදු කෙරෙන සමාගමක්. නිවේදනයක් නිකුත් කරන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති ශලීල මුණසිංහ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති දොරෙන් ඉවත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බවයි. ශලීල මුණසිංහ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ දින සියයේ ආණ්ඩුව යටතේ බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. හම්බන්තොට දී පැවති උද්ඝෝෂණයට අදාළව ඊයේ රාත්‍රී අත්අඩංගුවට